नतर कर मिले वाली की क्या मिनिस्टर एक आएगा एक बोटा मिनिस्पाद ने करना आपट कोई ना तो मैं सहने अपने हैं तो मैं मिला नहीं जाना क्या रे पुरुधर में करने अपने करने तो अन्य ने रखिया आप पसी मैंने ये करने मम्मी तेरे लेके ना रुपया दे दा हटा मैं का मैं ना बोटा दे दा साथ ही है माँ साहेब तो मैं माँ पर जीवन ते नमा रही दरंग वाली की आने तेल पूरा थियर मां नेतुआ ने भाई नेतुआ ने भाई मैं कट्टी हंगला आ रही थी अन्नी रुमिनास कड़वा जाम बकमूले दिगत थियर තමුල්ල හැමතැන තියෙනවා ගණන් දැන් 3000ට විතර තිබ්බ එක 5000ක් වෙනවා අපි ඉතින් කොහොමද කරන්නේ මේවා ගොවිතැන් කරලා කරන්න දෙයක් නැහැ නේද අපි අන්තිමේ ඉතින් අමාරුයි ඒකයි වැඩේ ඉතින් ගොවිතැන් කරලා අපි වී දෙන්න කියලාද දැන් ඔය ගාට ඔහොම කරලා කොහොමද කරන්නේ මේකනේ වැඩේ දැන් ඉතින් මොනව කරන්නද ඉතින් අපිට කරන්න රස්සාවක් නැහැ ඉතින් ගොවිතැන් කරවදි කරන්නේ අර පුළුවන් වට නෙමෙයි කරන්න ඒ තරම් අමාරුයි දැන් පොහොර සහන ආධාරයෙන් හම්බෙන ටිකත් පොහොරත් මදි मंदी दिन पोहर माँ मैं खेटपोहर आप इधर मैं दिन वाह मैं अक्रेट दिन ने खेटपोहर किलो दा है अक्रेट आरे वरना सूद का किधर यूरिया दिन वाह दी यूरिया नंग फिर वहाँ का न भूलवा नहीं अक्रेट को हमारी अनित अनित ते वाह ते हम तो आमिष का किधर वहाँ दिन ने बंदी पोहर टीडीएम अनिवार्य में पोहर मिलेट දෙකට වදි ඉතින් ඒකනේ වැඩේ හම්බෙන පොහොර මදි හම්බෙන පොහොර මදි ඉතින් මොනා කරන්න හම්බෙන පොහොරත් ඒ වගේ හෙලුත් ඉතින් දැන් පොහොර නම් කොහොම හරි කරනවා කියමු පොහොර ටිකක් ගන්නවා අතුරු තුරායි වැඩක් හරි කරලා ගන්නවා කුලී වැඩක් හරි කරලා ගන්නවනේ මොකක් හරි කරලා ඒ වුණාට ඉතින් තෙල් ගණන් පුදුම ගණන් තියෙන්නේ අයි එහෙන් දැන් ගඩෙන් කියනකොට ජනාධිපතිතුමා කියනකොට එහෙන් නැටි කරනවා කියලා මේ කට්ටිය හංග ගන්නවා තේරෙම තෙල් තියනවා තියෙන්න මේ මේ ලබන අවුරුද්ද හැර දෙන්න ඒ වුණාට තෙල් හංගනවා හංගලා කියන්නේ තෙල් නේ तेल बहु आरोगे दें दें रुपया तुंदा है अच्छा मे अवस्था विनकोट मे गोयमट वलनाशक यदि काले दलहर व्यापारी मेवन को वलनाशक होगा तिबुन मुद्दे वाड़ा दिग्ना वैडिकता कुछ रसायन अलव करना वलनाशक युदा मे गोयम वाल मरदे नको मे गोय नियम अस्ट गंट पुल पेरने ඉතින් ආණ්ඩුව මේ වෙනකොට කුසි රසායන සහ ඒ වල්නාශක සියල්ලම තහනම් කරලා තියෙනවා. ඉතින් අපි කැමති කුසි රසායන ඉවත් කරනවා. නමුත් ඒකට ආදේශකයක් වශයෙන් වෙන විකල්පයක් නොයදා එකපාරටම මේ කරපු වැඩි හරි අසාධාරණයි. ඒ නිසා මේ ගොවියන්ට දැන් සිද්ධ වෙලා තියෙන්නේ මේ වල්නාශක කුසිනාශක සොයා ගන්න බැරිව තියෙන අපහසුතාවයෙන් නියම අස්වරණ වෙලා ගන්න බැරිකම නිසා මිනිසුන්ට වසබීලා මැරෙන්න තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ ආණ්ඩුවට කියනවා මේ ගැන අවධානය යොමු කරලා මේ ආණ්ඩුවේ බලධාරීන් ඉදිරිපත් වෙලා මේ ගොවියන්ගේ මේ ගැටලුවට සාධාරණ විසඳුමක් දෙන්න කඩිනම් වැඩපිළිවෙලක් යොදන්න කියලා. මම දැන් ගිය සතියේ වල්තර ගෙනාවා රුපියල් 3900යි. දැන් මේ වෙනකොට රුපියල් 5000ක් වෙනවා තෙල් බෝතලයක්. දැන් අපි ලුණු හිටවන්න සැලසුම් කරගෙන තියෙනවා. ලුණු හිටවන්න දැන් මේ ලුණු තවන් වලට ගහන තෙල් බෝතලයක් රුපියල් 2000ට 2500ට ගත්තේ. දැන් රුපියල් 5000ක් 6000ක් වෙනවා. එතකොට ලීටරේ බෝතල් මේ කෑන් එකක් වෙනවා රුපියල් 12000. ඉතින් ගොවියෝ කොහොමද එතකොට මේ ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ? දැන් දැනට දැන් අපට පොහොර සහනාධාරය ලැබෙනවා. ලැබුණට අපේ ගොඩව ගාවල් එක්ක අපට පොහොර සහනාධාරය මදි. ඉතින් අපි කඩෙන් දැන් ගන්න ගියාම කලු කඩකාරයා ඒ පොහොර මේ හංගගෙන අපට වැඩි මිලට පොහොර දෙන්න සැලසුම් කරලා තියෙනවා. රජයේ ගෙනාවු වැඩපිළිවෙලත් එක්ක ජනාධිපතිතුමා ඊගාව එන මහ කන්න ඉඳලා රසායනික පොහොර ඒ වගේම තෙල් සියල්ල නතර කරනවා කිව්වා. ඉන් පස්සේ කම්පැනි කාර්යෝ එදා ඉඳලා කියපු දවසේ ඉඳලා මේ ප්‍රදේශයට තෙල් ගේනකොට ඒ ප්‍රදේශයේ වෙළඳුන්ට ඩිස්කවුන්ට් එක නැතුව තෙල් බෙදාදී මේ වැඩපිළිවෙල එවුන් ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා අද ගොවියෝ අන්ත අසරණ වෙලා එදා තෙල් බෝතලේ රුපියල් 1500ට ගත්ත තෙල් බෝතලේ අද රුපියල් 3000ට ගන්න වෙලා තියෙන්නේ. මේ අහිංසක ගොවියෝ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අද ගොවියෝ කබලෙන් ලිපට වැටිලා නන්නත්තර වෙලා ඉන්නේ. ඉතින් අපි මේ තුප්පහයි දේශපාලඥයන්ට අපි කියනවා
මේ වැඩ පිළිවෙල කරන්න එපා මේවා කරපුවාම රටේ අනාගතේ ගොවි පරපුර නැති වෙනවා ඒක නිසා මේ වී ආපහු වී මිලදී ගන්නකොට මේ රජෙන් ඒකට වැඩ පිළිවෙලක් නැතුව ඊට පස්සේ මේවට වියදම් කරන වියදම් වැඩි නිසා අපට වී මිලක් හරි සාධාරණ වී මිලක් දෙන්න විදියක් නැති වෙනවා ඒක නිසා අපි බොහොම පහදිලිව ඉල්ලනවා අහිංසක ගොවියෝ අතරමං කරන්න එපා මේ ගොවියන්ට කලට වෙලාවට තෙල් පොහොර ටික ලබා දීමේ වැඩපිළිවෙලකට යන්න කියලා විශේෂ බාර ඇමතිතුමාට විශේෂයෙන්ම මතක් කර සිටිනවා මම මන්ත්‍ර ශ්‍රීපාලි පියරත්න ඇලහැර ගොවි ජන එකමුතුවේ කැඳවුම් කරු අපි පහුගිය දවස්වල මාධ්‍යයෙන් කතා කරා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රසායනික පොහොර රසායනික කෘෂි රසායන ද්‍රව්‍ය පිට රටින් ගෙන්නන එක නතර කරලා මේක තහනම් කරන කියන කතාවත් එක්ක දැන් විශේෂයෙන්ම මේ මොහොත වෙනකොට මුළු රට පුරාම කෘෂි රසායන පොහොර මාපියාවක් ගොඩනැගීමින් තියෙනවා විශේෂයෙන්ම අපි ආණ්ඩුවට මතක් කරන ආණ්ඩුවට බල කරන ආණ්ඩුව මේ ගැන මැදිහත් වෙන්න ඕනේ කියන බලකිරීම කරනවා විශේෂයෙන්ම දැන් වෙළඳ පොළට ගියොත් එහම වෙළඳ පොළේ සාමාන්‍ය කෘෂි රසායන වල් තෙල් බෙහෙත් බෝතලයක් ගත්තාම රුපියල් 1000කින් 1500කින් මිල වැඩි වෙලා තියෙනවා දැන් මාසයකට දෙකකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කුසි රසායන තහනම් කරනවායි කියන කතාව කිව්ව දවසෙන් පස්සේ මේ මිල වැඩි වෙලා තියෙන නිසා මේ වෙලාවේ සමාගම් මේ වෙලාවේ තමන්ගේ ලාභය වැඩි කර ගැනීම වෙනුවෙන් ගොවියව බිල්ලට ගනිමින් තියෙනවා ඒ වගේම සාමාන්‍ය කුසි රසායන අලවිසල්වල මිල ඒගොල්ලෝ දෙන ඩිස්කවුන්ට් එක සම්පූර්ණයෙන්ම නතර කරලා මේ නියමිත උපරිම මිල ලකුණු කරලා තියෙන උපරිම මිලට දැන් ඒ බාණ්ඩ කෘෂි රසායන පොහොර අලෙවි කිරීමට දැන් ඒගොල්ලෝ මැදිහත් වෙමින් ඉන්නවා ඒ නිසා විශේෂයෙන්ම මේ ආණ්ඩුව ගන්න අමනෝච්ච ක්‍රියා නිසා මරි මෝඩ තීන්දුව නිසා මේ මේ මොහොත වෙනකොට ගොවියා ඉතාමත් බරපතල විවසනයකට ලක් වෙමින් ඉන්නවා තමන්ගේ පොහොර ටික තෙල් ටික ගන්න ගියන් පස්සේ වෙළඳ පොලේ මිල අහස උසර නැගලා තියෙනවා ඒක කඩ මුදලාලිලා සමාගම් උන් ඕන ඕන විදිහට මේවා කරමින් ඉන්නවා ඒ නිසා ආණ්ඩුව කිසි මැදිහත් වීමක් කරන්නේ නැහැ දැන් තෝගස් හගවලා හිගයක් මවාපාලා මිල වැඩි කරමින් ඉන්නවා ඒ නිසා ආණ්ඩුවට අපි බල කරනවා මේ වෙලාවේ ඇලහැර ගොවි ජන එකමුතුව විදිහට සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් අපි ආණ්ඩුවට බල කරනවා කෘෂිකර්ම ඇමතිට අපි බල කර සිටිනවා ආණ්ඩුව වහාම මැදිහත් වෙලා මේ මින පාපියාව පාලනය කිරීම සඳහා මැදිහත් වෙන්න කියන බල කිරීම ගොවි ජනතාව විදිහට අපි ඉල්ලා හිටිනවා මේ රජරට ගොවියෝ දැන් කුසිකර්මාන්තයේ වැඩ කටයුතු වල දැන් ඉලඹිලා තියෙනවා දැන් ලොකු ගැටලුවකට පත් වෙලා තියෙනවා රටට බත සැපයීමේ කෙසේ වෙතත් කුසට බත සපය ගන්න විදිහක් නැතුව තමයි දැන් මේ මොහොතේදී ගොවිය ඉන්නේ දැන් මගේ අත රැඳී තිබෙන මේ කුස රසායනික බෝතලය අපේ ගොවියෝ භාවිතා කරන්නේ තමන්ගේ කෙතට බීජ වපුරලා එෙන් එන තනකොළ ටික මර්ධනය කරන්න වර්තමාන ආණ්ඩුව විසින් ගත් ක්‍රියාදාමය බොහොම හොඳයි. එම කරන්න ඕන. හැබැයි හිටි ගමම්ම මේ කටයුත්ත කරනකොට ගොවියෝ අපහසුතාවයකට ලක් වෙනවා. මේ ගොවියෝ අපහසුතාවයකට ලක්වන්ට නම් අපි කුමක් කළේ සුදු කියන එක මේ මොහොතේදී රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ජය මැතිතුමාගේ කාරුණික අවධානය යොමු කරන්ටයි මේ කාරණා සිහිපත් කරන්නේ. විශේෂයෙන්ම මේ කාල වපසරිය තුලදී මෙන්න මේ කුසිකර්මාන්ත කටයුතු වලදී ගොවියෝ තම සියදිවි නසා ගන්න තත්වයට පත් වෙලා තියෙනවා හේතුව තමයි දැන් මෙන්න මෙවැනි දේවල් අද කළු කඩකාරයෝ කුසි අලවිසල් වල ඉන්න කළු කඩකාරයෝ උන්ට කළු කඩකාරයෝ කිව්වොත් මං හිතන්නේ නිවැරදි අධික මිලකට දැන් මේ ද්‍රව්‍යයන් විකුණන්නට පටන් ගන්න තියෙනවා එතකොට මේ දේ කරන්න නම් අපේ ගොවියගේ ජීවිත රැකගන්න ඔවුන් කරන මේ ක්‍රියාදාමයේ තුලදී ඔවුන් මේව කරලා නිසි අස්වැන්නක් ලබාගෙන රජයෙන් නිසි ප්‍රතිපාදනාත්මක මිලකට භෝග ගන්නෙත් නැහැ. ඒ නිසා මේ මොහොතේ සිහිපත් කරනවා ගොවි අපහසුතාවයට ලක් කරන්න නැතුව ඔබතුමාලා ගත්ත මේ කටයුත්ත අපි ගොඩක් සතුටුයි. හැබැයි මේක මේ කන්නේන් කරලා මේක නිමා කරන්න නැතුව මේක තව කන්න දෙක තුනකට එහාට අරගෙන ගොවියන්ට මේ ක්‍රමවේදයේ පුරුදු පුහුණු කරලා මේ තත්ත්වයට යන්නට මෙන්න මේ වැනි කටයුතු කරන්න එපා කියනක මේ මොහොතේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්
कृषिकर्म अमात्य महिंदानंद अलुज मेतुमाट अभी मे मुहते सिहिपात करणवा गोवियो गैन हितान्न मुकदराट संवर्धने करण गोवियो गोवियाट अतत्यान्नट गोविया गोवियांट कनस्सल्लट पात्करन्नट गोविया पीड़ित पांतिये किने बावट पात्करन्नट कटयुतु करन्नट एपा कियन एक मे मुहते सिहिपात करण अतर गोवियो वेनुवेन अपि निरंतरयेन्म पिनी सिटिनवा कियन एक मे मुहते सिहिपात करणवा।